ලෝකය එකම ඇඟිලි තුඩක ගනුදෙනු කරන කාලයක් විශ්වය ගම්මානයක් ගමකින් ගමකට පණිවිඩ යවන්න අපි වෙනදා භාවිතා කරපු ක්‍රමවේද ඇතුලේ අද ඉතාශනෙන් ලෝකේ ඕනම තැනකට අපිට ඊමේල් එකකින් පණිවිඩයක් යවන්න පුළුවන් ලංකාවේ ඊමේල් එකක් පාවිච්චි කරන ඔබ නම් ගොඩක් වෙලාවට ඔබ .lk කියන ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරනවා ඇති නැත්නම් පොදුවේ .com පාවිච්චි කරනවා වෙන්න පුළුවන් හැබැයි බහුතරයක් සිංහල භාෂාව කතා කරන ලියන දෙමළ භාෂාව කතා කරන ලියන අයට අද ඉඳලා විශේෂ අවස්ථාවක් උදා වෙනවා අන්තර්ජාලය හා පිවිසෙන්න තමන්ගේ භාෂාවෙන් අන්තර්ජාලයට පිවිසෙන්න ඊමේල් ලිපිනයක් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරන්න ඔබට ඉඩ තියෙනවා ඒ අනුව අද ඉඳලා .lanka කියන අන්තර්ජාලය එහෙම නැත්නම් විද්‍යුත් ලිපින භාවිතයට යන්න අපිට ඉඩ අවකාශ තියෙනවා අද විශේෂත්වයකුත් තියෙනවා ඒකට ඒ තමයි අද විශ්ව සම්මුති දිනය මුළු ලෝකෙම මාර්තු 28 වෙනිදා විශ්ව සම්මුති දිනය සමරනවා ඒ වෙනුවෙන් අද මේ වැඩ කටයුත්තත් ජනගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කළා ක්ෂේත්‍ර කීපෙන් එතුමව හඳුනා ගන්න පුළුවන් එක පැත්තකින් කොළඹ විශ්වවිද්‍යාලයේ තීක්ෂණ ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරීවරයා විදිහට කටයුතු කරන්නේ ඔහු. ඒත් එක්කම ICAN ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක, ඒ වගේම ලංකාවේ අපි පාවිච්චි කරන .lk ඩොමේන්හි අධ්‍යක්ෂවරයා විදිහටත් කටයුතු කරන හර්ෂ විජේවර්ධන ආචාර්යතුමාට අපි ආරාධනා කළා වැඩසටහනට ආයුබෝවන්. ආයුබෝවන්. අද විශේෂ දවසක් ලෝකය හැමෝම එක තැනක ඉඳලා ගනුදෙනු කරනවා විශාල පිරිසක් ප්‍රතිශතාත්මකව අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවා. හැබැයි අද ඕනම කෙනෙකුට සිංහල දෙමළ දන්න අයටත් තමන්ගේ භාෂාවෙන් අන්තර්ජාලයට පිවිසෙන්න විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා ආචාර්යතුමා නේද කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්න දැන් ඉතාම වැදගත් දවසක් වෙන්නේ අද ICAN කියලා ආයතනයක් තියෙනවා ලෝකේ අපි එකට කියන්නේ ඉන්ටර්නෙට් කෝඔපරේෂන් for sign name and numbers කියලා දැන් ඔබ භාවිතා කරන දැන් මූලික වශයෙන්ම .com .org කියලා අපි වසම් නාම පාවිච්චි කළා ඒ වගේම .coms කියන ඒවා .org කියන ඒකේ මූලික අයිතිවාසිකම තියෙන්නේ ICAN ආයතනයට ඒක රෙජිස්ට්‍රාරලට දීලා තියෙනවා ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් එකක් සයින් කළා ඒතොර දැන් මේ ICAN ආයතනය තමයි විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය කරන අපි කියනවා DNS servers කියලා domain name service servers කියන එක ඒක නැතුව දැන් සාමාන්‍යයෙන් පරිගණක හිතන්නේ අංක වලින්නේ විශේෂයෙන්ම බයිනරි අංක ඒ කියන්නේ 0 and 1 වලින් ඒ කියන්නේ බිංදුව සහ 1 එතකොට දැන් මේ මෙහිදී අපි හිතන්නේ හැබැයි මේ වචන වලින් එතකොට ඒක පරිවර්තනය කරගන්න ඒ කියන්නේ අපි කියන ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඒ කියන්නේ ඒක මැප් කරගන්න ඒ කියන්නේ අපි වචනෙන් හිතන එක මැප් කරනවා අර නම්බර් වලට අංක වලට ඒ සඳහා තමයි මේ DNS සර්වර්ස් භාවිතා වෙන්නේ එතකොට මේ DNS සර්වර්ස් සම්පූර්ණ රූට් සර්වර්ස් අන්තර්ජාලය සඳහා අවශ්‍ය කරන රූට් සර්වර්ස් පරිපාලනය කරන්නේ සහ අයිතිව තියෙන්නේ මේ ICAN කියන ආයතනයට. ඔවුන් විශේෂත්වයක් තියෙනවා දැන් අපිට අපේ අපි කියනවා මේ country code top level domains දැන් .lk කියලා අපේ ලංකා වසම් නාම කියන එක LK domain register එකෙන් තමයි ඒක මෙහි පරිපාලනය සහ කරන්නේ. එතකොට දැන් මේ .lk කියන එකට 2011 ලබා දුන්නා අපිට විශේෂ ඩෙලිගේට් කළා ලංකාවට දෙමළ සහ දමිළ සහ සිංහල අක්ෂර වලින් මොකද අන්තර්ජාලයේ පිවිසෙන අක්ෂර ඉතා වැදගත්. ඒතර අක්ෂර වලින් අපිට ලබා දීලා තියෙනවා .lanka සිංහලෙන් ලංකා සිංහල අක්ෂර වලින් සහ ලාන බිඳුව කා යන්න. ඒ වගේම දමිළ භාෂාවෙන් දමිළ අක්ෂර වලින් අපිට ලබා දීලා තියෙනවා ඉලංගේ කියලා. එතකොට දැන් මේ ගොඩ කාලයක් අපි ඒවා පාවිච්චි කරන්න කිහිපයක් විතරයි අතරම් පාවිච්චි කළේ මේ මේ වසම් නාමයත් එක්ක මේ පාර්ලිමේන්තුව තිබුණා පාර්ලිමේන්තුවේ .parliamentu .lanka කියලා. ඉතින් ඔය විශේෂයෙන් මේ මම හිතන්නේ කීබෝඩ් එකේ තියෙන ප්‍රශ්න හින්දා ඒ කියන්නේ කී කරන්න ඒ කියන්නේ අපිට තිබිච්ච ප්‍රශ්න හිරු වීම නැති නිසා ඔක පාවිතා වුණේ නැහැ. නමුත් දැන් මේ විශ්ව සම්මුති කියන ව්‍යාපෘතියත් එක්ක ලෝකේ අපි බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ ඒ කියන්නේ සිංහල තියෙන සිංහල අක්ෂර වලින් තියෙන වෙබ් පිටු වලට මේ මේ වසම් නාම භාවිතා කරන්න ඉස්සරහට. ඉතින් දැන් විශේෂයෙන්ම ලේක් හවුස් ආයතනේ දැන් කළා ඉවරයි. ඒ වගේම රූපවාහිනියත් අද පිවිසෙනවා. මම හිතන්නේ තව විශාල සංඛ්‍යාවක් ඔවුන් පිවිසෙනවා මේ සිංහල වලින්ම
ඒවලට අපි කියන්නේ ඉන්ටර්නැෂනලයිස් ඩොමේන් නේම්ස් කියලා. ඔව්. දැන් එතකොට මේ අවස්ථාවත් එක්ක බලද්දී ඒ කියන්නේ විශේෂයෙන් ඒ සඳහා යොමු වෙන්නේ මොකද කියලා අපි කතා කරොත් දැන් පෞගේ කාලෙත් වර්තමානයේත් කතා කරනවා හැමෝටම පොදු භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි කියන තැන. නමුත් ඒ වගේ තත්වයක ඉඳලා Taman දන්න භාෂාවට එනවා. මේ ග්‍රාහකයන් ප්‍රමාණය, ඒ භාවිතා කරන ප්‍රමාණය පහසුවෙන් යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි කරන්න ගත්ත උත්සාහය. ලෝකයේ දැනට ජනගහනය බිලියන 8ක් ඉන්නවා. අද අන්තර්ජාලයේ බිලියන 5.5ක් සහ අතර සංඛ්‍යාවක් අද අන්තර්ජාලයේ භාවිතා කරනවා. 60%කුත් 65%ක් වගේ ප්‍රමාණයක් භාවිතා වෙනවා. නමුත් දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලැටින් අක්ෂර. දැන් අපි හුඟ වෙලාවට පාවිච්චි කරන පරිගණක පාවිච්චි කරන ලැටින් අක්ෂර. දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඔබ මගෙන් මේ ප්‍රශ්නේ අහුවා නම් එහෙනම් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා 90%ක් විතර මේ තිබිච්ච කන්ටෙන්ට් අපි කියන්නේ අන්තර්ජාලයේ තියෙන මේ කන්ටෙන්ට් එක තිබුණේ විශේෂයෙන්ම ලැටින් අක්ෂර වලින් සහ මේ ඉංග්‍රීසි භාෂාවෙන් 90%ක් 80%ක් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ දැන් අද වෙනකොට ඒක එහෙම නැහැ. 19%කට ඒක බහැලා තියෙනවා. චීන අක්ෂර චීන වලින් චීන භාෂාවෙන් සහ චීන අක්ෂර වලින් තියෙනවා. ඒ හා සමානව 19%ක විතර ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ අපි හිතන්නේ මේ ලැටින් වර්ල්ඩ් එකේ නෙවෙයි. කියන්නේ එහෙම නෙමෙයි. දැන් ඉංග්‍රීසි භාෂාව අපි කතා කරන අපි ඉන්නේ ඒ විහිඳ අපි වාකරන ඉංග්‍රීසියෙම තමයි මේවා වෙන්න ඕනේ කියලා. නමුත් ඔබ දන්නවද මේක හරි ලස්සනයි අපේ සිංහල අක්ෂර දැන් ඔය හැම භාෂාවකම අක්ෂර තියෙනවා. දැන් සිංහල භාෂාවට ආවේණික වූ අක්ෂර තියෙනවා. ඒ වගේම දමිළ භාෂාවට ආවේණික වූ අක්ෂර තියෙනවා. එතකොට මේ විදිහට බලපුවාම අපි තමයි සිංහල භාෂාව මිලියන 15ක් පමණ සිංහල භාෂාව පරිශීලනය කරනවා. එතකොට බලාගෙන ගියාම 22 ලාජස්ම ගෲප් එක ලෝකේ. දැන් මේක හුඟ දෙනෙක් හිතන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් අපි අරාබි භාෂාව ගත්තොත් අරාබි අක්ෂර පාවිච්චි කරනවා උර්දු වලට, පර්ෂියාන භාෂාවට. ඒ වගේ භාෂා කීපයකට මේ ලොකු පොපියුලේෂන්ස්, ඒ කියන්නේ ජනතා ජනගහනයේ වැඩි හරියක් මේ භාෂාවලට මේ අක්ෂරවලට ගොනු වෙනවා. එතකොට මේ අපේ වගේ අක්ෂර තියෙන මේ ජනගහනය ඉතා ඉක්මනට අර ලෝකයේ සම සංසන්දනය කරනට මේ ඉතා ඉහළ තත්ත්වයක තියෙනවා. දැන් අපි හිතන්නේ නැති වුණාට අපි 22 ගෲප් එක දැන් මම හිතන්නේ දමිල එනවා ඊට ටිකක් උඩින් 17 හරි 18 හරි. මොකද ඒගොල්ලන්ට තාමෙන් දැන් අපි ගත්තොත් උතුරු ඉන්දියාව ගත්තොත් උතුරු ඉන්දියාවේ දේවනාගරි කියන අක්ෂර තමයි පාවිච්චි කරන්නේ ගුජරාටි, මරාඨි, බංග්ලා ඒ භාෂාවල. ඉතින් අර එහෙම ගත්තාම දැන් මේයින් අදහස් වෙන්නේ අපි හදනවා තව ඉන්නවා. දැන් ඉන්දියාව ගත්තොත් මිලියන 235යි ලැටින් අක්ෂර පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි කතා කරන්නේ. නමුත් ඒගොල්ලෝ හින්දි කතා කරනවා දේවනාගරි පාවිච්චි කරනවා 60%ක විතර ප්‍රමාණයක්. එතකොට දැන් ඉන්දියානු රජය පියවරක් අරන් තිනවා ඒ කියන්නේ ආයතනයත් සමග ව්‍යාපෘතියත් එක්ක. ඒකයි අද ඒ විශ්ව සම්මුති මේන් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ තියෙන ඉන්දියාව නිදෙල්ලි නුවර ඒගොල්ලෝ හදනවා අර හැම ඉන්දියානු හැම මේ පුරවැසියෙක්ටම අන්තර්ජාලයේ විශේෂයෙන්ම විද්‍යුත් ලිපිනයක් ලබා දෙන්න දේවනාගරි වලින්. දැන් රාජස්ථානවල ඒක කරලා හැම එක්කෙනා මිලියන 20ක් විතර ඒගොල්ලෝ දීලා තිනවා මේ භාරත් කියන මේ දේවනාගරි වලින් .bharat කියන එකෙන් මේ විද්‍යුත් ලිපිනය ලබා දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල දැන් එතකොට දැන් කෙනෙක් අපි Tamange විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරද්දී .com.lk වගේ පාවිච්චි කරපු අයට අද ඉඳලා Tamange තියෙන විද්‍යුත් ලිපිනේ කන්වර්ට් කරගන්න කන්වර්ෂන් එකක්ද කරගන්න වෙන්නේ නැත්නම් අලුතෙන් නෑ ඔබට පුළුවන්. අත්ත වශයෙන්ම අද අපි කරන්න යන මේ අද අපි මේ විශ්ව සම්මුති දිනයේ සමරනවා මේ අද ලෝටස් ටවර් එකේ බේ ඒරියා එකේ කියන්නේ එලිමහන් පරිශ්‍රයේ එතන අපි කරන්න යනවා මේ ජනගත කිරීමේදී විශේෂම අද වීදි නාට්‍ය තියෙනවා සංදර්ශනයක්. ඒ කියන්නේ මේ විශේෂම මේ සංගීත මේ වගේම ඩ්‍රම් වගේ කරනවා. දැන් මේ කරනකොට අපේ අදහස තමයි ඒ වෙලෙම ඊමේල් ප්ලැට්ෆෝම් එකක් අපි මේ ජනගත කරනවා. විශේෂ මේ ප්ලැට්ෆෝම් එක tapal.etapal.lanka කියන මේකෙන් තමයි තියෙන්නේ tapal.etapal. එතකොට ඔබට පුළුවන් අපි මුලින්ම
ඊමේල් 250ත් 500ත් අතර ප්‍රමාණයක් අපි ලබා දෙනවා අනික් 500 අපි රජයට ලබා දෙනවා ඉස්සරහට අපි ඒක පුල් කළායින් පස්සේ ලංකාවේ ඕනම කෙනෙක්ට ඊ ලිපින ලබා ගන්න පුළුවන් දැන් රෙජිස්ටර් වෙන්න පුළුවන් tapal.lanka කියන වෙබ් අඩවියට ආවොත් සහ විශ්වසම්මති.lanka කියන සහ මේ universalacceptance.lk කියන ආවොත් ඔබට පුළුවන් ඊ ලිපිනයක කියන්නේ විද්‍යුත් ලිපිනයක් සම්පූර්ණ සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් ලබා ගන්න. ඔව්. එතකොට ඒක කිරීමේ හැකියාව අද ඉඳලා තියෙනවා ලංකාවේ. ඔව්. මේ අපි දකින්නේ එහෙම සිංහල භාෂාවෙන්ම භාවිතා කරපු ඊමේල් ලිපිනයකින් අන්තර්ජාල ලිපිනයකින් ප්‍රවේශ වුණු අවස්ථාව සහ එහෙම භාවිතා කරන කණ්ඩායම් ඉන්නවා දැන් ඒ සියල්ල මෙතනින් එහාට එය ලංකාව ඇතුලේ සුලභ වේවි. සිංහල භාෂාව කතා කරන සහ ලියන්න හුරු අයටත් දමිළ භාෂාව ලියන්න අද අපි විශේෂයෙන්ම දැන් දෙමළ භාෂාව දමිළ භාෂාවෙනුත් අපි ලබා දෙනවා ඉලංගේ tapal.ilangey කියන ඒකෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා දමිළ භාෂාවෙන්. ඔව්. ඒ වගේම තමයි දැන් අද ඉඳලා ඒ කියන්නේ මේක ව්‍යාප්ත කිරීම සඳහා මොකද දැන් Gmail විශේෂයෙන්ම Gmail පාවිච්චි කරන්නට පුළුවන් යවන්න සහ ලබා ගැනීම ඒ වගේම අපි ඒ තාක්ෂණික හැකියාව ICANN ආයතනයෙන් මගේ පුළුල් කරනවා ඒ වගේම අපි හිතනවා අන්තර්ජාලය දැන් මේ මේක දැන් ලෝකේ වටේම කරගෙන යන වැඩක් දැන් මේ ව්‍යාපෘති මේ විශ්ව සම්මුති ව්‍යාපෘති යටතේ අපි හිතනවා බිලියන 1.5ක් අන්තර්ජාලයට එකතු වෙයි කියලා මේ මේ අලුත් මේ බහු අපි මේකට කියන්නේ মালටි ලිංගුවල් ඉන්ටර්නෙට් කියලා බහු භාෂා අන්තර්ජාලයට පිවිසෙයි කියලා. දැන් ඔබ හිත ඔබ අහවි මගෙන් ප්‍රශ්නයක්. දැන් මම සිංහල විද්‍යුත් ලිපිනයකින් තව කොහට හරි ඇරියොත්, ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි කතා කරන හරි එහෙම නැත්නම් දැන් අපි හිතන්නේ මේ ඉංග්‍රීසි පැත්තකින්නේ. අපි ඉංග්‍රීසි වර්ල්ඩ් එකක ඉඳලා තමයි අපි හිතන්නේ. නමුත් තව තියෙනවා ප්‍රංශ තියෙනවා, සිරිලික් තියෙනවා. ඒක සිරිලික් කියන්නේ රෂියන්. ඒ වගේ ඒවා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට ගියාමත් ප්‍රශ්න තමයි ඉංග්‍රීසියෙන් යවුවොත් එතකොට ඒගොල්ලන්ට තමාරු කියවන්න. නමුත් ඇත්තටම වෙන්නේ ඔබ Gmail එක පාවිච්චි කරන්නේ දැන් ඔතනින් විද්‍යුත් ලිපිනයක් අවපු ගමන් ඔකේ ට්‍රාන්ස්ලේටර්ස් දැන් ලෝකේ ට්‍රාන්ස්ලේට් ඒ කියන්නේ මේ ඒ කියන්නේ මෙවලම් තියෙනවා ඒක බිල්ට් ඉන් තියෙන්නේ කෙලීම පරිවර්තනය කරනවා ඒතර ඔබට භාෂාව කියන එක ඉස්සරහට මම සිංහලෙන් කතා කරනකොට සමහරක් වෙලාවට ඔබට ඇහෙවි ස්පාඤ්ඤ භාෂාවෙන් එහෙම නැත්නම් ජර්මන් භාෂාවෙන් ඉතින් මා හිතනවා ඒ කියන්නේ ඉස්සරහට මේ මෙවලන් භාවිතය ඒ කියන්නේ දෙමළ සහ සිංහල අතර පරිවර්තන ඒ ඒවා දැන් අද වැඩිපුරම දැන් Google විශේෂම Gmail එකේ එක තියෙනවා. ඔබට දැන් ආවොත් කෙලින්ම අහනවා ට්‍රාන්ස්ලේට් කරන්නද කියලා. ඒ වගේ දෙයක් තමයි ඉස්සරහට එන්නේ එන්නේ. දැන් ඉස්සරහට ඉතින් අපේ රස්සාවත් රොබෝවරු බාර ගන්න යන කාලෙක ඒවා හරි සරල දේවල් බවට පත් වෙමින් තියෙනවා. හැබැයි ලෝකයක් එක්ක විශ්වයක් එක්ක එක්කාසු වීමේ වැඩි අවස්ථාවක් මේ හරහා උදා කරලා දෙනවා කියන එක ඔබතුමා මතක් කරන්නේ. දැන් අද නෙළුම් පොකුණ වගේ තැනක් තෝරා ගැනීම සම්දර්ශනයක් සූදානම් කිරීම මෙහි විශේෂත්වයක් තියෙනවා. නෙළුම් කුල්න අපි තෝරාගත්තේ එක හේතුවක් තමයි නෙළුම් කුල්න හදන වෙලාවේ මම මේ වෙලාවේ හිටියා මේ ටීආසී ආයතනයේ තොරතුරු සහ තාක්ෂණ මේ කන්සල්ටන්ට් විදිහට එතකොට ඒ වෙලාවේ අපි කල්පනා කළේ දැන් අතර නෙළුම් කුල්න කියන්නේ තාක්ෂණයත් එක්ක බැඳිච්ච දෙයක්. එතකොට තාක්ෂණයේ ඉහළම තාක්ෂණය ගැනීම සඳහා තමයි නෙළුම්. ඉතින් නෙළුම් කුල්නට අපි සම්බන්ධ කළේ මේ ව්‍යාපෘතිය මේ විශේෂම අර එලිමහන් මොකද හරිම ලස්සනයි හවසට. ඔබ ආවොත් ඔබට පේනවා එතන මුහුද සහ අර බේ ඒරියා එක අර මේ බේරේ වැවත් එක්ක තියෙන ඒරියා එක හරි ලස්සනයි. එතකොට එතන අපි තෝරගත්තා ඒක විශේෂත්වය තියන්නේ එතන අපි හිතුවා මේ සන්සෙට් එකත් ඒ කියන්නේ ඉර බැහැගෙන යනවත් එක්කම අපි හිතුවා බෑග් පයිප්ස් වෙනුවට දැන් ඇමරිකාවේ වගේ රටවල් වල ඉර බහිනකොට ඒ ඒක සනිටුහන් කරන්න ඒ දවස ඉවර වීම සහ මේ රාත්‍රී කාලයේ ළඟා වෙනවා ඒ කියන්නේ දවස ඉවර වීම ඒ කියන්නේ ඉර බැහැගෙන යනවා ඒ කියන්නේ දවස ඉවරයි ඒ සනිටුහන් කරන්නේ ඒගොල්ලෝ බෑග් පයිප්ස් ගහනවා එනගෙන ලස්සන දෙපැත්තට ඇවිද ඇවිද බෑග් ඉතින් මම කල්පනා කළා මේ බෑග් පයිප්ස් වෙනුවට අපේ ෆ්ලූට් එක දැන් මේකද මේක අද මේ වෙන ඉවෙන්ට් එක ලෝකේ හැම තැනටම අපි ස්ට්‍රීම් කරනවා ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකියි එතකොට දැන් අපේ මේ තාක්ෂණයත් එක්ක සනිටුහන් වෙච්චි නෙළුම් කුළුණත් ඒ වගේම ඉර බැහැගෙන යන සන්ධ්‍යා කාලයත් ඒ වගේම ඒ ඒක ලෝකයටම විසුරුවා හැරීමක් තමයි අපි කරන්නේ
මොකද දැන් අද දෙහෙකුත් ගානට අද උදෑසන ඊයේ ඉඳලම ඉන්දියාවේ නිව් ඩෙල්ලි නුවර විශාල වශයෙන් අද මේ මේ සමගාමීව වැඩසටහන් කීපයක් යනවා. ලෝකේ රටවල් 50ක් අද අපිත් එක්ක එකතු වෙනවා. ඒ මේ ඒ කියන්නේ මේ උත්සවවලින්. එතකොට තායිලන්තයේ විශේෂයෙන්ම ඒ වගේම හැම රටකම වගේ මේ ඒගොල්ලෝ යම්සි උත්සවයක් අද තියෙනවා. ඔව්. ඒක ලංකාව මම හිතන්නේ අපිට ඕන කරන්නේ අපේ සංස්කෘතිය අපේ තාක්ෂණ හැකියාවන් දැන් මොකද අපි මාස 6යි මේ ව්‍යාපෘතියට ජොයින් වෙලා. ඒ මාස 6 ඇතුළත අපි මේ වගේ platforms දෙකක් හැදුවා දැන්. සිංහල මේ අක්ෂර වලින් ඊමේල් යවීම සඳහා address එක. එතකොට ඒ විද්‍යුත් ලිපිනයන් ඒ අක්ෂර දෙකක් හැදුවා. ඒ විතරක් නෙමෙයි අපි ඉතාම ඉදිරියෙන් ඉන්නවා මේ තාක්ෂණික මෙවලන් සෑදීමේ. ඔව්. මම හිතන්නේ අපි ලෝකයේ සොයාගෙන යා යුතුයි කියලා කියන තැන ඉඳලා සමහර ලාවට අපිට තර්ක කරන්න පුළුවන්. දැන් ලෝකයේ සහ තාක්ෂණය අපි හොයාගෙන අපි ළඟට එනවද කියලා සමහර වෙලාවට. භාෂාව බාධාවක් වෙලා තිබුණා නම් ඒ හින්දා අපි විවිධ platforms වලට අනේක පසුබැස්මකට ලක් වෙලා තිබුණා නම් දැන් ඒ platforms තමන්ව හොයාගෙන එන්න පහසු කරන තැනටත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේශ වීමේ අවස්ථා වැඩි කරන්න. දැන් මේව තවත් සරල කරන්න පුළුවන්ද ආචාර්යතුමා? දැන් උදාහරණයක් විදිහට අපි .org පාවිච්චි කරා .com .lk .lanka වුණා. අපිට .colombo වගේ වෙන්න බැරිද? ඔව්. මෙහෙම ඉතාම වැදගත් දෙයක් වෙනවා. සිංහල භාෂාවෙන්ම ඔබට මේවට කියන්නේ generic top level domains කියලා. දැන් .coms .orgs එතකොට ඔය .mil තිබුණා. ඊට පස්සේ ඔය 2000 දී නිකුත් කළා මේ museum co-ops කියලා. ඒවල් අකුරු තුනට වඩා වැඩි. ඊට පස්සේ ආවා විදිහක් හරි අපි දෙන ඕනම කෙනෙක්ට තමන්ගේ මේ GTL ටික ගන්න පුළුවන්. දැන් .ibm IBM සමාගම ඒගොල්ලන්ගේ .ibm කියලා අරගත්තා. ඊට පස්සේ ආවා .asia ආවා .africa ආවා මේ මෑතක. දැන් .africa කිව්වම අප්‍රිකානු කොන්ටිනෙන්ට් එකම සම්පූර්ණ මහද්වීපයටම ඒගොල්ලෝ .africa ඉන්ට්‍රඩියුස් කළා. ඒෂියා වලට .asia. විශේෂයෙන්ම .asia පාවිච්චි කරන්නේ ඊස්ට් ඒෂියන් කට්ටිය, හොංකොං, සිංගප්පූර් ඒ කට්ටිය. එතකොට දැන් ඉස්සරහට ඊට පස්සේ අපි 2018 මමයි ආචාර්ය රුවන් වීරසිංහ මැත්තුමයි මම ඒ අපි නායකත්වය දැරුවේ. අපි දෙදෙනා එකතු වෙලා ඒක මම සභාපතිත්වයේද අපි දෙදෙනා සභාවෙත් දැරුවේ. මහාචාර්ය ගිහන් ඩයසුත් හිටියා ඒ ගෲප් එකේ. එතකොට අපි සකස් කළා රූල්ස් ඕන කෙනෙක්ට සිංහල භාෂාවෙන් ටොප් ලෙවල් ඩොමේන් එකක් ගන්න. දැන් ඉස්සරහට ඔක්ෂන් කරන්න යන තව මාස දෙකක් ඇතුළත ඔබට ඕන නම් පුළුවන්. දැන් මට හිතාගත්ත මට $50,000ක් එහෙම තියෙනවා නම් මට පුළුවන් ගන්න .harsh කියලා සිංහලෙන්. එහෙම නැත්නම් .colombo කියලා ගත්ත හැකි. ඇත්තම ඉතාලි වැදගත් වෙයි ඉස්සරහට. මම හිතනවා ඒ වගේ අපිට ගන්න පුළුවන් නම් සිංහල භාෂාවෙන්ම මේ ඒවා එකක්. ඒ කියන්නේ ලෝකයේ විසිරලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒගොල්ලන්ගේ මේ මේ යුනික්නස් එක අනන්‍යතාවය තියා ගැනීම සඳහා එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. තව මාස දෙක තුනකින් අපි ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික පසුබිම සකස් කරලා තියෙන්නේ. ඒකම ඒ හා ඒ අයිකන් ආයතනත් එක්ක එකතු වෙලා අපේ ව්‍යාපෘතියක් තුන ඒක ඉවර වුණේ දැන් මාස ගානකට ඉස්සෙල්ලා. අපි ඒකට සෙකන්ඩ් ලෙවල් එකත් අපි මෙයා කරලා තිනවා. ඇත්ත වශයෙන්ම සිංහල භාෂාව ගැන විශේෂ උනන්දුවක් දක්වනවා අයිකන් ආයතනය. මම මොකද මම මේ තාක්ෂණික කමිටු කිහිපයකම මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නවා. ඒ වගේම දැනට අපේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ රකාරාංශය අංශයේ ප්‍රශ්නේ. ඒක අමතක වෙලා තිබුණේ මම ඊට පස්සේ ඒක ඉදිරියට ගෙනහැල්ලා ඒකට අවශ්‍ය කරන තාක්ෂණික දැන් ඒ ප්‍රශ්න ටික විසඳගෙන යනවා. මා හිතනවා මොකද සිංහල භාෂාව ගැන අපි මේ ළඟ තිබිච්ච ICANN 76 වලත් අපි සිංහල භාෂාව ගැන මට කිව්වා කියන්නේ කියලා මේ තියෙන ප්‍රශ්න පිළිබඳ අපි ඒ තාක්ෂණික පහසුම ඔක්කොම දැන් අපි අයන් අවුට් කරගෙන යනවා. මම හිතන්නේ ඒ තියෙන ප්‍රශ්න ඉතින් ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ දැන් මමත් ඉන්නවා ඒ ලීඩර්ෂිප් ගෲප් එකේ USG එකට කියන්නේ යුනිවර්සල් ඇක්සෙප්ටන්ස් ස්ටියරින් ගෲප් කියලා. ඒකේ ICANN ආයතනයේ ඒ ලීඩර්ෂිප් ගෲප් එකේ මමත් ඉන්නවා. ඉතින් ඒකින් තමයි ලංකාව ඉතාම විශේෂ තැනක් ඇත්තටම අරගෙන තියෙනවා මේ මේ වැඩසටහනේ. ඔව්. දැන් අර මේ ඩොමේන්ස් වලට ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ ගොඩක් දෙනෙක් එතනට ප්‍රවේශයට ගියාට පස්සේනේ. දැන් .lanka කියන එකෙන් තමන්ගේ නමින් අද ඉඳලා ඕන නම් ඩිමාන්ඩ් එක හදෙන්න කලින් ඉක්මනටම වෙන් කරගන්න පුළුවන් ඊමේල් එක. ඔව් වෙන් කරගන්න. අනිත් එක මම හිතන්නේ විශේෂයෙන්ම ඔබ මේ ලංකාව
පුලාම ඒ කියන්නේ අර ඔබ නොහිතන්නේ නැති අපි 22 වෙනි ලාජස් ගෲප් එක කියලා. ඉතින් ඒක හිතන්න ඔබ අපි අපේ ප්‍රෞඩත්වය ඇත්තටම ශ්‍රී ලාංකික ප්‍රෞඩත්වය මම හිතන්නේ දමිළ සහ සිංහල කියන භාෂා දෙකම ලෝකයේ තියෙන පරණම භාෂා වලින් එකක්. ඇත්තටම සිංහල භාෂාව ගත්තොත් අපි කතා කරන්නේ මිලියන 15ක් වගේ මිලියන 67ක් විතර ඉන්නවා මම හිතන්නේ 70 ගණනක් විතර දමිළ භාෂාව දේ භාෂාවත් ඊටාම ලෝකයේ පරණම භාෂා වලින් එකක්. මට කියන්න අවශ්‍ය වන්නේ සිංහල භාෂාව ගත්තාම සිංහල භාෂාව සමහරක් විට ලෝකයේ තියෙන පරණම ඉන්දෝ යුරෝපියන් භාෂා වලින් එකක් වෙන්නට ඕනේ. මේකට හේතුව ඒක වෙනම කිව යුතු කතාවක්. කොමනක් දැන් අද විශේෂ දවසක් ඩොට් ලංකා සහ ඩොට් ඉලංගේ ඉලංගේ ආයිඩියන්ස් ඒකම මේල් ප්ලට්ෆෝම් එක මේල් ප්ලට්ෆෝම් එක තව දෙයක් අද වෙනවා. ඉතාම වැදගත් දෙයක්. ඔබ දන්නවා ශබ්දකෝෂය ලංකාවේ තියෙන අවුරුදු 95ක් පැරණි ගයිග සහ සර් ඩීවී ජයතිලක මෙන්දිස් ගුණසේකර කියලා මුහන්දිරම් කෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි මේ ශබ්දකෝෂය පටන් ගත්තේ ශබ්දකෝෂ ආයතනය අවුරුදු 95. එතකොට ඒද අද අපි ඒකේ සිංහ අක්ෂර විඤ්ඤාසය ඔන්ලයින් විවෘත ලොන්ච් කරනවා. ඒ සියලු අවස්ථාවන් තිබෙනවා විද්‍යුත් අවකාශයට පහසුවෙන් ප්‍රවේශ වෙන්න හැමෝටම ඉඩක් හදලා දෙන ක්‍රියාවලියක වැදගත් දවසක් අද විශ්ව සම්මුති දිනය අද මාර්තු 28 වෙනිද ඊට අදාළව ඒ පිළිබඳව ඔබව දැනුවත් කරපු ආචාර්ය හර්ෂ විජේවර්ධන මැතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා සහ මේ ඉදිරියට අපිට ප්‍රවේශයන් ලබා ගන්නත් හැකි බව මතක් කරනවා. බොහොම ස්තුති දැනුවත් කිරීම වෙනුවෙන් ආයුබෝවන් ඔබතුමාට.